යමෙක් ශාස්තෘන් වහන්සේට පූජා කලානං යට කුමක් කරනවද දැ පිනතින අපි අද සදහතුක කරඩුව වැඩමෝල පලවෙනි සාංගීක ධානය වගේ ධානයක් පූජ කරලා යම් පරිෂ්කාරජාති සකසලා තිබුණනං පූජ කරඩ භාගිතුන් වහන්සේටත් කොටසක් අපි වෙෙන් කරලායි තියන්නේ. නමුත් ජීවමානුවම නැහැ සදාතුක කරඩුවයි වැඩමෝලති. එ බුදුරජාණන් වහන්සේට පූජාකරපු පරිෂ්කාරවලට මොකද අපි කරන්නේ කියලා ආය ප්‍රශ්නයක් එෙනවාි. එනිසා දේශනා කරනවා යෝ සත්තාරං පටිජගගති වත්ත සම්පන්නෝ බික්කු තස්ස දා තබ්බා. යම් විහාරයක බුදුරජාණන් වහන්සේට වතකරන භික්‍ෂූන් වහන්සෙනමක් ඉන්න ව. උදේ හවස භාගිතුන් වහස වෙනින් වත් පිළිවෙත් කරන භික්‍ෂුවක් ඉන්නවනන් භාග්‍යතුන් වහසේට පූජාකරපු පරිෂ්කාරටික ඒ භික්ෂුවට දෙන්ඩ වටිනවා. ඒ කාරණාව සඳහන් කරනවා ඇයි ඒ කියලා. උත්තරේ දෙනවා පියාට අයිති දේවල් පුතාටයි. එනම් වත කරනවා කියල කියන්නේ භාගිතුන් වහසට හොඳට සලකනව කියල එකයි. නිසා භාගිතන් වහසේට ලැබෙන දේ ඒ වත කරන්න භික්‍ෂුවට සුදුසුයි දෙන්න කැපයි ගැලපෙනවා කල සඳහන් කරනවා. එහෙම නැත්තං භික්‍ෂූ සංගරත්නයට දෙන්න වටිනෝ. එහෙම කෙනෙක් කම්බුණේ නැත්තං පොදුවේ මහාසංගයා උදෙසා එය පූජා කරන්න වටිනෝ. බුදුරජාණන් වහන්සේට පෝජාකරපු පරිෂ්කාරවල ගිතෙල්, තලතෙල් මේ ආදී තෙල්වර්ග තියෙනවන ස්‍රඳහන් කරනවා ඒ තෙල් අර්ගෙන භාගිතුන් වහන්ස වෙනුවෙන් නැවත පහන් දල්වන්න කියලා. එතොට භාගිතුන් වහසිට අපි පූජා කරලා තියෙනන වස්ත්‍ර ආන්ගේ වස්ත්‍ර අරගෙන එව්වගෙන් කොඩි මහලා භාගිතු වොහස වෙනුවෙන් කොඩි ඔසවනයක වටිනවා කියලා සඳහන් කර තියනවා.